බම්මාරි. මේ වාහනේ අන්තිමට කැලිකි වෙන්නේ දුවලා නෙමෙයි. මේක හොදලා. අයි බං කොයි වෙලාව බැලුවත් මේක හොදනවනේ. අනේ අපේ ඔබව බබාකට හෙන්නම් කියන්න එපා. අන්තිමට මූණ හොද ගන්න ඕ වතුර ඩිංගක් දෙන එක නැහැ. අනුංගේ කියලා දැනගත්තම උඹලත් කරකෝනා පොටේ අඬම. උඹ කන්නාඩිය කරකෝනකට හරියට මට දුන්න එක මගේ බෙල්ල කරකෝනෝ වගේ. යකෝ මූ හරියට කතා ගන්න අපි මෙර කලින් කන්නාඩියේ මූණ බලලා නැහැ වගේ. ඔව් උඹේ කරුප එකට මටත් ඉතුරුම තමයි. ඉතා. නේ? කො මට කියලා බෙල්ල කරකෝ ගන්න තමයි හදන්නේ හරියද? ලඩිය ගන්න ඕනේ නෑනේ. මම ලකා කුටු බෙස පෙඩක නෑ ගෙන්දෙනවෝ එනවා. ඕ මං ඒකට දුවන්න කියද්දි තේනම් කවීරයා වගේ හිටගෙන බලාගෙන හිටියේ. දැන් ඔච්චර මර බයේ දුවන්න මොකද යාවේ? ඒ ආපු එකෙක් නෑ. ඒ මිනිහා පාරේ ගිහින් තියෙන මේ බොරුවට බය හැංගෙනවනේ. අර කුමාර සිංහ. අර කුළු බඩු කුමාරයා. ඕ මූ. ආ කුමාර සිංහ. අර ඒක වතාවක්. ඔව් ඔව් ඔව්. අර මගේ හුම්බකට සමතලා වෙන්න ගැහුවේ. ආ මූ. හරි හරි. දැන් කුමාර සිංහ මොකටද මාර සිංහව යන්නේ? ඕ ඒ වහන්න
කෝබං බකිව ජාතියකෙක් කත්තාවේ නෑ. අනික එන එකෙක් මේ ගේට්ටෙන් ඉන්න එපා බං. මේ වත් ඇතුළට ඔබ බලන්න තුිටන් වටා තුන්නත් තවුසන් මලත් තවුසන් මම ඉන්නවන්නේ බං. ඔයා මේ කටවාගෙන ඉඳානේ මතක නෑර මාර්සිංහයාට ගහලා තිබ්බ හැටි. ඌට ගහලා තිබ්බ ෂොට් වල හැටියට බේත් දාන්න ගියාම ඩොක්ටර් කිව්වා ඒ ගහලා තියෙන චුවර් එකටම කළුපටිකාරයක් වෙන්න ඕනේ කියලා. මේ හරි බං මාර්සිංහට කිව්වා කුමාරසිංහයානේ බං. අන්න අන්න මෑන් තමා මිනිහා මෑන් තමා මිනිහා කුමාරසිංහ. ඔව් අර මට කුණු මල්ලෙන් ගහපේක. අන්න හරි. අර ඔයා මෙහෙකුණු ගිහින් උගිගේ ඉස්සරහ දැම්මා කියලා ඇවිල්ලා අම්බාරක නෙල්ලා ගියේ. මෙහෙකුණු කියන්නේ උඹලයි කුණු බං ඒවා. අනික කුමාරසිංහයා නම් බං නහය තහන්න නැති පොරක්. ඔව් පුතෝ. කොද කුමාරසිංහ? ඇයි කුසිය පැත්තෙන් ඇවිල්ලාද? ආයවා කියන්න බෑ. මෙහෙන් ගිහිල්ලා මෙහෙන් එයිද දන්නේ. හරි ඉතින් ආවමයි කියමුකෝ. ආවනම් ඉතින් ඌ කී කී ඉන්න එක නැහැ. දොයි 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 ගල දීගෙන දීගෙන යයි. මේ බා. මොකටද ඔය තරම් කුමාරසිංහට බය වෙන්නේ? ආ මාරසිංහටයි මූටයි ඈ මේ හුලං අංකල්ටයි මෙයාටයි ගහපු හැටි මතක නැහැ. ඉතින් තම තමන් කරපු වැරදි වලට ගුටි කෑවට ඒකට මට කරන්න දෙයක් නෑ. හැබැයි
විකරුණේ මේ වත්තට ඇතුළු වෙලා තිබුණා මං ඒක බලාගන්න. ඔයා බලාගන්නවා නම් ඉතින් අපි මොකාටද බය? ඔයා අපිත් එක්ක ඉන්නවා කියන්නේ බාබරා උතුරු කොරියාවෙන් අපිට ගහන්න ආවත් ඇමරිකාව අපේ සපෝට් එකට ඉන්නවා වගේනේ නේ බා. බාන්ඩි අපේ සපෝට් එකට ඉන්නවා නම් කුමාර්සිංහ යමුගේත් අපිට නේ බා. හැබැයි බම් මේ කුමාර්සිංහගේ මූණ බලපන් නිකන් අප්‍රිකානු මූණක් නේද තියෙන්නේ. ඌ ඉඩියමින් වගේ දන්නේ නෑනේ. ඌ තරහකාරගේ මස් ෆ්‍රිජ් එකේ දැන් කනවත් දන්නේ නෑ. ඉපදුනාට මේ ලෝ වැනෙනවා වැනි කියන්නේ ඔයාලා වගේ මිනිසුන්ට තමයි. ඔය වැනෙනවා වැනි කියලා කිව්වේ අර අපි හීනෙකක් දාලා අපිට නිකන් එහෙම වැනෙනවනි ඒකට කැමති නෑ. නෑ 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 කැමති නෑ. පොඩිම පොඩිම පොඩි පොළවන්න රකහල්ලාකෝ. වරෙන් වරේ වරේ අද තමයි උඹට මේ මාර්සිංහ කවුද කියලා කියා දෙන්නේ. උඹේ ටටු කපනවා. උදුරේ උදුරේ කුමාරසිංහ කුමාරසිංහවත් අයියෝ නෑ නෑ මං නිකන් මේව තට්ටුවක් දාලා ඕයි කියලා කුමාරසිංහ කිව්ව විතර යන්න අර වැටි වැටි දුවන්න. වැටි වැටි ඇවිදින මගේ මාර පුතා හැංගුණද? මේ දැන් උදේ පාන්දරම දතකට මැදලෙන් වැටෙන ලෑස්ති වුණානේ. ඔව් දතකට මැදලා ලෑස්ති වුණාට වැඩක් නැහැ. ඒ ගමන නිදහසේ යන්න බැයි නම් නුගින් ඉන්න එක තමයි හොඳ. දැන් සුදු වෑන් අරීමේ නැතුණාට හැමතැනම කටපුංචෝ. හැංගිලා ඉඳලා මට ඩිසුම් ගාලා තිබ්බොත් එහෙම. ඔයාට මොකද වෙන්නේ? ඇයි මට මොකද වෙන්නේ? ආ මාර පුතා. වරෙන් පුතා වරෙන් මා පුතා බය වෙන්න බා වරෙන්. ඒ වැටුළු වැටිල්ලට තව ඩිංග මගේ දස්සට් එකක් කඩලා යනවා. අනේ චූටියෝ අතුර කුටුවත් ඒ වගේ දේවල් කරන්න එපා. ඇයි මම මොකද කරේ? වැටි වැටි දුවද්දි තමයි මට මතක් උනේ පැට්ටෝ ඒක ගෑනු වොයිස් එකක් කියලා. මතක් වුණා නම් නවතින්න බෑ. මොකටද ඔබ දිව්‍යා පා? එතකොට ඉතින් ගත්තට පොලකම වැටිලා ඉවරයිනේ. දැන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. කුමාරසිංහයාවත් මූට ගහන්නේ නැන්නේ. මෙහෙම මේ සයිබීරියන් හංගන්නේ වගේ ඉන්නකොට මොකද ගහන්නේ? මේකට බය නැහැ. දැන් ඕන දෙයකට ෆේස් කරනවා නැද්ද චුට්ටක්? ආ ෆේස් කරන හින්දා වැඩි මගේ පිටිපස්සේ ඇඟුනේ නේ. සතුරු අඳුර ගන්නනේ. දැන් සතුරා කුමාරසිංහ කියලා අඳුරගත්තනේ. එදා මේ මූට ගහපු වෙලාවේ මාතුර දෙකක් කැනගත්තා. ඌට ඒක මතක ඇති. ඒකයි. කැනගත්තා. කැනගත්තා නෙමෙයි පැනගත්තා. ඌ මට ගාලා පැනගත්තේ. ඊට පස්සේ තමයි ලකාවේ. ලකාවිලා තමයි ඩෝකා ගාවට අරගෙන ගියේ. ඩෝකා ගාවට අරගෙන යන කලින් තමයි මම ඌට දෙකක් කැනගත්තේ. උඹට මතක නැද්ද? හරි 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 හරි. එහෙනම් දැන් ඌ ආවහම ඌට කිලම් දෙකක් කැනගන්නවකෝ. ඕකට තමයි කියන්නේ හොඳට නරකට දෙකට කඩමය කියලා. පොඩිම 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 අපේ රටේම පොඩිම පොළවන්න රකහල්ලාකෝ. වල්ගම බා මොකද බම් මේ ඕ මූණ මොකද මේ පොක්ක ගාලා පස්සෙන් උසල වගේ හරියට බෝල කූඩුවක කලිසමක් කෙල්ලලා තිනවා වගේ මොකද මේ මේ එළියේ යුද්ධේ ඔබ මෙතන යෝග කර කර ඉන්නවා හිත එක්තන් වුණාම බාහිර දේවල් ඇහෙනවා අඩුයි. ආ එහෙමනම් අරු ඇතුළට දුවගෙන ආවනම් ඉස්සෙල්ලාම කුටි ගන්නේ උඹ. මට වචන වලින් ගහනවා ඉවසන්නක් පුළුවන් අතින් පයින් ගහනවා ඉවසන්නක් පුළුවන් බොරු කියන්නේ බබා ගල් පැනන බොරුඹෝ කියන්නේ ඉවසන්න පුළුවන් මං දැන් කිව්වද ඉවසන්න පුළුවන් කියලා අතින් පයින් ගහන්නේ ඉවසන්න බෑ මං ඒ තරම් යෝග ප්‍රගුණ කරලා නැහනේ. ආ උඹ යෝගේ ඒ තරම් ප්‍රගුණ කරලා නැත්තම් උඹට කොහොමත් ගුටි අගුණයි. මොකද මේ මොකද මේ සංසුන් වෙන්න මෙහෙන් මෙහෙන් ඉඳගන්න ඉඳගන්න සංසුන් වෙලා මං කියන දේ අහගන්න
හිත එක්තැන් කරගත්තම ජීවත් වෙන්න ලේසි. අනේ නිකම් ඵලයන් බයි යන්න. මම දැන් හිත එක තැනක තියාගත්තාම බඩු බින අඩු වෙනවා. ඒකනේ ජීවත් වෙන්න ලේසි කියන්නේ. මේ වල්ගම බෝවගෙන් කියපන් උඹගේ අර යෝග පන්තියට එන නාකි ගෑනුන්ට. සංසුන්ව අහගන්නකෝ. සංසුන් නෙමෙයි පුතෝ. සුනේසුන් වෙනව බරු දුවගෙනම නම්. ඒකින්ද ඔය යෝග මුද්‍රා අතහැරලා මෙම දුවන මුද්‍රාවකට ඇවිල්ලා දුවන්න දැස්ති පිටේට බා. කියන්නේ කුමාර සිංහ ගැන නේද? කියන්නේ ඒ කුමාරසිංහ කියලා ඒ උවේ මොකක් හරි ඥානිකට එහෙම දැනුණාද? ඔව්. ඒ අම්මේ. ඒ කියන්නේ බං උඹට අනුන්ගේ හික් කියවන්න පුළුවන්ද? මොකද්ද බං ඒ ඥානේ? ඒක මට අනිත් කතා කරන දේවල් ඇහෙනවා. මොලේට? මොලේට නෙමෙයි කනට. දැන් ඊකට ගරි ලකා මෙතන කුමාරසිංහ කියනවා මට ඇහුණා. කනට? ඔව්. ඉතින් යකෝ කනට ඇහෙන්න. ඔකට අලුතෙන් යෝග කරන්න ඕනේ. ද අපිටත් කනට ඇහෙනවනේ. මේ හැමතැනම කියනේවා. අපිට කනට ඇහෙන අපි මේ අහගෙන ඉන්නේ. ඇහෙනවද? ඔව්. හොඳට ඇහෙනවද? ඔව්. එහෙනම් ආගෙන හිතහන්කෝ මොන මගුලටද මාව මිරිකන්න ආවේ මෙතන? ඇයි වදේ? ඵලයක්කෝ. ආනි අච්චාරු මේ අත හොදලා වැදුවේ ඔව් පුරණ කාලා බලන්න මාර හයිලකයි මේ කොහොමද නේ හදන්නේ ඉගෙන ගත්තේ ඒවත් ඉතින් අපේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ආපු දේවල් තමයි ඒකම් දන්නවම කොහොමද කරොත් ඉන්න අච්චාරුන් වැඩක් නේ ලංකාරේ බාබරයි වැඩේ අච්චාරු කරේ නැත්තම් දැන්නවත් වැඩේ ගොඩ. මොකද? නෑ මං කිව්වේ ඉතින් ඔය වැඩක් දෙකක් අච්චාරු කරගත්තට අනික ඒව හොඳට තියෙන්නේ. ඔහොම ඉතින් ඔය හිතර දින දිනට කියන්න එපා. හරියට නිකන් කුළුගඩිය පපුවට තියලා ඇතුළට තද කරනවා වගේ දැනෙන්නේ. මොකද කුළුගඩිය ගැ? කුළුගඩිය? අර මිටිය වගේ ලොකු එක? අර ලොකු ගෙඩියක් තියෙනවා. මෙහෙම දෑතවල ගහන්නේ. මිටිය ලාජ් සයිස් එක කුළුගඩිය. ආයි හුම් කිව්වා. ඔය හරි නරකයි. දෙන්න වගේ අච්චාරු කපන්. ඔන්න මඩු ඇවිල්ලා. බොඩිම 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 අපේ රටේ බොඩිම.